මෙරට මත්පුඩුජාලයේ අංක 1 ජාවාරම්කරු ලෙස සැලකෙන පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වෙන නදුම් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා දුබයි පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබුණු රතු නිවේදනයකට අනුව ඒ අගෝස්තු 11 වෙනිදා එදා හරක් කටාව දුබයි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න දුබයි ගුවන්තොටුපළේදී ඒසිය බිරයයි කියන කාන්තාවක් සමග ඔහු මැලේසියාව බලා යාමට පැමිණි අවස්ථාවේදී දුබයි පොලිසිය අගෝස්තු 11 වෙනිදා හරක් කටාව අත්අඩංගුවට ගත් බව 12 වෙනිදා අපේ රටේ මාධ්‍ය රැසක ප්‍රධාන පුවත බවට පත් වුණේ ඒ වන විට මෙරට සිදුවමින් පැවති ඝාතන රැල්ල ප්‍රධාන පුරුකක් බවට හරක් කටා පත්ව සිටි බැවි. නමුත් මෙරට බලධාරීන් නම් හරක් කටා දුබයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පිළිගන්නට ඉතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. වගකිව යුතු මුල සිටම කියන්නට උනේ හරක් කටා අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් මෙතෙක් තහවුරු වී නැති බව. පොලිසිය පැත්තෙන් ඒ කියන කතාව සාධාරණයි. නිල වශයෙන් ඒ බව බලධාරීන් තහවුරු කරගෙන නැති වුණාට නිල නොවන තොරතුරු ඔස්සේ ඒ බව තහවුරු කරගෙන සිටින බව දන්නෝ දැන සිටියා. එසේ නිල නොවන මට්ටමින් පවා හරක් කටා ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත් බව දැන සිටි නිලධාරීන් හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීති කෘත්‍යයට නිල දැනුම් දීමක් ලැබෙන තුරු අත ගැසූ බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ. හරක් කටා සම්බන්ධයෙන් එසේ වුණත් මාකඳුරේ මදෝෂ්ව ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී නම් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට බලධාරීන් සේ මෙහෙයුම් ඇරඹුවේ නිල දැනුම් දීම මෙරටට ලැබෙන්නටත් පෙර. එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පුද්ගලිකවම ඊට මැදිහත් වෙමින් ඩුබායි පාලකයන්ට පවා ඇමතුම් ලබා දී තිබුණේ මදෝෂ් මෙරටට පිටුවහල් කර ගැනීමට. ඒ අතර විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි තිලක් මාරපනව ඩුබායි පාලකයන් මුණ ගැසීමට අබුඩාබි වෙත පිටත් කර යවීමටත් වග බලාගෙන තිබුණේ රාජතාන්ත්‍රික මැදිහත් වීම උපරිම වශයෙන් සිදු කරමි. මාකඳුර මදෝෂ් මෙරටට ලැබෙන්නේ එම රාජතාන්ත්‍රික මෙහෙයුම්වල ප්‍රතිඵලයක් විදිහට. එසේ නොවෙන්නට මාකඳුර මදෝෂ් අදටත් ඩුබායිහි රැඳී සිටිනි මෙරට පාතාලයේ රජු ලෙස කවමත් වැජිබෙනවා. හරක් කටා සම්බන්ධයෙන් නම් පැවතේ ඊට හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාවලියක්. වගකිව යුතු මේ ගැන පැහැදිලිවම ජනාධිපතිවරයා දැනුවත් කර රාජතාන්ත්‍රික මෙහෙයුමක් දියත් කිරීමට උත්සාහ ගත්තදයි කියලා ඇත්ත ගැටලුවක්. ඒ හරක් කටා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බොහෝ අයට එතරම් උනන්දුවක් නොවු බැවින් ජාත්‍යන්තර පොලිස් තොරතුරු මගින් දැනගන්නට ඇති ආකාරයට හරක් කටා අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලිසියේ අබුඩාබි ශාඛාව මගින් මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත නිල වශයෙන් දැනුම් දීම කර ඇත්තේ අගෝස්තු 19 වෙනිදා. ඒ හුව අත්අඩංගුවට ගෙන දින 8කට පස්සේ. මෙම නිල දැනුම් දීම මෙරටට ලැබෙන තුරු අඩුම තරමේ හරක් කටා ඩුබායි පොලිස් අත්අඩංගුවේ ඉන්නවද නැද්ද යන්නවත් සොයා බලන්නට වගකිව යුත්තන් කටයුතු කර තිබුණු බවක් නම් දැනගන්නට නැහැ. ඒ තරමටම හරක් කටා සම්බන්ධයෙන් පැවතුනේ නිද්‍රාශීලී තත්වයක්. හරක් කටා අත්අඩංගුවට ගැනීම තහවුරු කරමින් අබුඩාබි පිහිටි ජාත්‍යන්තර පොලිස් ශාඛාව මෙරටට නිල දැනුම් දීමත් සමග සඳහන් කරන්නේ එක්සත් අරාබි එමිරාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර පවතින උදර්පණ අවබෝධතා ගිවිසුමේ 8 වැනි වගන්ති ප්‍රකාරව දින 30ක් ඇතුළත හරක් කටාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උදර්පණ අයදුම් පත එක්සත් අරාබි රාජ්‍ය බලධාරීන් වෙත යොමු කරන ලෙස ඩුබායි පිහිටා ඇති එක්සත් අරාබි එමිරාජ්‍ය පාලනය තුළ අබුඩාබිෙහි පරිපාලන කේන්ද්‍රස්ථානය ජාත්‍යන්තර පොලිසිය එක්සත් එමිරාජ් රාජ්‍ය ශාඛාව ක්‍රියාත්මක වෙන්නේ අබුඩාබි වල. ඩුබායිහිදී අත්අඩංගුවටගත් හරක් කටා සම්බන්ධයෙන් අබුඩාබි වලින් මෙරටට දැනුම් දීමක් ලැබෙන්නේ ඒ නිසා. ජාත්‍යන්තර පොලිසිය අබුඩාබි ශාඛාව මගින් කළ එම දැනුම් දීමට අනුව හරක් කටාව මෙරටට ලබා ගැනීමට නම් ඒ ලිපිය ලැබී දින 30ක් තුළ සියල්ල කළ යුතුව තිබුණා. ඒ කියන්නේ සැප්තැම්බර් 12 වෙනිදාට පෙර උදර්පණ අයදුම්පත යොමු කළ යුතු ඇති බව. ඒ අනුව එම උදර්පණ අයදුම්පත සකස් කිරීමට අදාළව පළමු සාකච්ඡාව අට නීතිපති දෙපාර්තමේන්තුව සමග පැවැත්වෙන්නේ අගෝස්තු 23 වෙනිදා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර, පොලිස් මධ්‍යව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර, කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එක්ව. ඒ සාකච්ඡාව සිදුවන්නේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාලින්ද රණසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රියාස් බාරි සමගින්. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙම නිලධාරීන්ට පැහැදිලිම නියෝග ලැබෙන්නේ උදර්පණ අවබෝධතා ගිවිසුමේ වගන්ති 8 ප්‍රකාරව ගොනුවක් සකස් කර මධ්‍යම බලධාරී ලෙස කටයුතු කරන ආරක්ෂක ලේකම් විදය බාරගෙන ලෙස. ඒත් සමගම නීතිපති දෙපාර්තමේන්තුව බලධාරීන් පොලිසියට පැහැදිලිව දැනුම් දෙන්නේ එහි පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බව. ඩුබායි බලධාරීන් වෙත ගොනු යොමු විය යුතු තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කිරීමෙන් අනතුරුව. හරක් කටාට එරෙහිව මිනිස් ඝාතන 20-30 ගණනක් තිබුණායි කීවත් ඒ එකක්වත් මේ ගොනුවට ඇතුළත් කිරීමට නම් විදිහක් නැහැ. ඒ පොලිසිය කිසිවක් සාක්ෂි සහිතව අධිකරණයට ගොනු කර නොතිබුණු නිසා.
හරක් කටාගේ නම ගෑවුණු මත්කුඩු ටොන් එකකට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් ගෙවිගිය වසරක කාලය තුල අල්ලාගෙන ඇතත් ඔහුට මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක චෝදනා පත්‍රයක් මෙතෙක් ගොනු වී නැහැ. හරක් කටාව ඩුබායිදී අත්අඩංගුවට ගැනීමට මුල්වන රතුවරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කිරීමට පවා මුල් වෙන්නේ මාතර මහාධිකරණයේ ඔහුට එරෙහිව තිබෙන අත් බෝම්බයක් ළඟ තබා ගැනීමේ චෝදනාව සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් පමණයි. මෙම චෝදනා දෙකට ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනය නිකුත් කර ඇත්තේ 2021 නොවැම්බර් 25 වෙනිදා. මෙම රතු නිවේදනය නිකුත් කරන විට නඳුන් චින්තක වික්‍රමරත්න නමින් හරක් කටාට ඇති N54552 දරන විදේශ ගමන් බලපත්‍රයේ තොරතුරුද ජාත්‍යන්තර පොලිසියට ලබා දීමට පියවරගෙන තිබුණේ මෙම අංකය දරන විදේශ ගමන් බලපත්‍රයෙන් ඔහු රටවල් අතර ගමන් කිරීමකදී කොටු කර ගැනීමට ඇති පහසුව සඳහා. නමුත් හරක් කටා රටින් පිටව ගියේත් ඔහු ඩුබායි රැඳී සිටියේ එහි සිට ලෝකයේ රටවල් අතර සංචාරය කරන්නේ හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නැමැති අයෙකුගේ නමින් සකස් කරගෙන ඇති N86922136 විදේශ ගමන් බලපත්‍රයෙන් බව අනාවරණය කරගන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින්. ඒ හරක් කටා අත්අඩංගුවට පත්වීමට මාස දෙක තුනකට පමණ පෙර. හරක් කටා 2020 පෙබරවාරි 22 වෙනිදා මෙරටින් පලා යන්නේ එම විදේශ ගමන්වල පත්‍රයේ. ශ්‍රී ලංකාව සිට මුලින්ම යන්නේ ඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන්තොටුපළ වෙතට. මෙම තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයාගන්නේ හරක් කටාට එරෙහිව රතුවරන්තුවක් නිකුත් කරලා බොහෝ කාලයකට පස්සේ. එසේම හරක් කටා මාලදිවයිනේද එම විදේශ ගමන් බලපත්‍රයෙන් සංචාරය කර ඇති බව පසුව හෙළි වී තිබෙනවා. ඒ අනුව හරක් කටාට එරෙහිව ඇති රතු නිවේදනයට මෙම තොරතුරුද ඇතුළත් කරමින් ප්‍රංශයේ ලියෝන් නගරයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය පසුගිය ජූනි 22 වෙනිදා තමයි මේ යාවත් කාලීන කරන්නේ. හරක් කටා ඩුබායි ගුවන්තොටුපළේදී අගෝස්තු 11 වෙනිදා කොටුවන්නේද යාවත් කාලීන කළ එම තොරතුරු නිසා. හරක් කටාව එසේ පහසුවෙන් ඩුබායි පොලිසිය අල්ලගත්තට ඔහුට මෙරටට ගෙන ඒමට අවශ්‍ය නීතිමය කටයුතු හරිහැටි සිදු වී තිබුණේදයි ඇත්ත ගැටලුවක්. අඩුම තරමේ ඔහුට එරෙහිව රතු නිවේදනය ලබාගත් මහතර මහාධිකරණයේ විභාගවල නඩු දෙකට අදාළව විවෘත වරෙන්තුවක්වත් පොලිසිය ලබාගෙන තිබුණේ නැහැ. ඒ දේවල් පොලිසියට පවා මතක් කර දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින්. රටේ තනතන වෙඩිපත්තු කරන රටටම කුඩු බෙදෙන මහා අපරාධකරුවෙක් ලෙස නම කියවෙන හරක් කටාට අන්තිමට විවෘත වරෙන්තුවක් පවා ලබා ගන්නේ අත් බෝම්බයක් ළඟ තබා ගැනීම සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා දෙකක් සම්බන්ධයෙන්. එම වරෙන්තුව පවා හරක් කටාට එරෙහිව නිකුත් කෙරෙන්නේ සැප්තැම්බර් 9 වෙනිදා. හරක් කටාව මෙරටට බාර දෙන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන් වෙත යොමු කරන ගොනුව සකස් වෙන්නේ එම විවෘත වරෙන්තුවද ඇතුළත් කෙරෙනි. සැප්තැම්බර් 12 වෙනිදාට පෙර ඩුබායි බලධාරීන් වෙත යොමු කර තිබිය යුතු එම ගොනුව මධ්‍යම බලධාරී වන ආරක්ෂක ලේකම් වෙත යොමු කරනු ලබන්නේ එදින. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරියෙක් විසින් එම ගොනුව රැගෙන ගොස් එදින බාර දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නිරත විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක්ගේ අතට. ඒෙහි පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව එම ගොනුව ආරක්ෂක අමාත්‍යාංශයේ නීති අංශයේද ඊට පසු දින හෝ ඒ ආසන්න දිනකදී විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවද කියවෙනවා. මේ අතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතින්ද අධිකරණයට කරුණු දක්වමින් හරක් කටාට එරෙහිව විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණේ ඔහුව කඩිනමින් සහ පහසුවෙන් මෙරටට දන්වා ගැනීමට ඒ මහත් පිටුව හලක් වන බැවින්. මෙසේ හරක් කටා සම්බන්ධයෙන් වූ ගොනුව සම්පූර්ණ කිරීමට සැලකිය යුතු කාලයක් වැය වෙමින් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව සැප්තැම්බර් 16 වෙනිදා ජාත්‍යන්තර පොලිසිය අබුඩාබි වෙත පණිවිඩයක් යොමු කරමින් ඉල්ලීමක් කරන්නේ හරක් කටා සම්බන්ධයෙන් උදර්පණ ඉල්ලීම ක්‍රියාත්මක වෙන බැවින් එතෙක් ඔහුව මුදා නොහරින ලෙස. එම ඉල්ලීම පවා යොමු කෙරුණේ නියමිත කාල සීමාව ගෙවී ගොස් දින ගණනාවක් ගත වී තිබියදී. මෙසේ මෙරට බලධාරීන් හරක් කටා සම්බන්ධයෙන් උදර්පණ ඉල්ලීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරන්නට උනේ හරක් කටා අත්අඩංගුවට ගැනීමෙන් පසුව. ඒ දේවල් පවා සිදු වුණේ මන්දගාමීව. නමුත් හරක් කටා නම් ඔහු අත්අඩංගුවට පත් වූ මොහොතේ සිටම සිය නිදහස වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරනු ලැබුවේ මෙරට මුදලින් කෝටි 30-40 වියදම් කරමින්. ඩුබායි ඇති ලොකුම නීතිචේ සමාගමේද සහායගෙන තිබුණු හරක් කටා අන්තිමේදී මෙරටින්ද නීතිඥ කණ්ඩායමක් ඩුබායි වෙත ගෙන්වා ගත්තා. ඒ ජනාධිපති නීතිඥවරයෙක් ප්‍රමුඛ 5 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක්. ඒ අය වෙනුවෙන් ඔහු වෙන් කර තිබුණ අයයි කියන මුදලේ තරම රුපියල් මිලියන 150ක්. ඩුබායි තරුපන්තිය හෝටලයක නවාතැන් පහසුකම්ද ඒ අය වෙනුවෙන් සකස් කර තිබී ඇත්තේ ආහාර පාන්ද සමගින්. සතියක් පුරාවට එම නීතිඥ කණ්ඩායම එරට රැඳී සිටිමින් විශාල වැඩ කොටසක් කර තිබුණේ හරක් කටාගේ නිදහස වෙනුවෙන්. ඒ අතර හරක් කටාසිය ගෝල බාලයන් හරහා තවත් කෝටි ගණනක් විසිකර තිබුණේ සිය නිදහස වෙනුවෙන් ඇල්ලිය යුතු හැම තැනක්ම අල්ලන්ට. පසුගිය 3 වෙනිදා හරක් කටාට නිදහස උරුම වෙන්නේ ඒ සෑම උත්සාහයක්ම ප්‍රතිඵලයක් ලෙසින් විය හැකි. එසේ හරක් කටා නිදහස ලබන විට පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමකදීද
හරක් කටාගෙන මාතෘකාවක් ඇදියාවා. ඒ හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීමට යොමු කර ඇති ලිපි ලේඛන ඒවනතුරු ඩුබායි බලධාරීන් වෙත යොමු කර නැති බවට. එහිදී කියවෙන්නට උනේ එම ගොනුව ඒවන විටත් ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ බව. ඒවන විටත් හරක් කටා සිටින නිදහස ලබා ඩුබායිහි තරුපන්තියේ හෝටලයකට ගොස් මිතුරන් සමග සාදයක් පවත්වමි. ඒයි කියා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නම් හරක් කටාව නිකම්ම අත්හරින කිසිසේත්ම සූදානම් නැහැ. පොලිසියට උපදෙස් දී ඇති මෙදෙත් නිල වශයෙන් හරක් කටා නිදහස් කිරීමක් ගැන මෙරටට දැනුම් දී නොමැති බැවින් ඔහුව කොටු කරගෙන මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය හැම උපරිමයක්ම කරන ලෙස. ඒ හයියෙන් පොලිසිය දැන් සිටින්නේ හරක් කටාව පමණක් නොව ඩුබායිහි රැඳී සිටින හැම අපරාධකරුවෙක්ම මෙරටට ගෙන්වා ගැනීමට හැකි ක්‍රමවේදයක් ගැන සොයා බලමි. මේ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට වගේම තවත් අලුත් විස්තර දැනගන්න අපගේ YouTube නාලිකාව subscribe